රුසියානු හමුදාව උපාය මාර්ගික වශයෙන් වැදගත් යුක්‍රේනයේ කර්සන් වරායට ඇතුළු වී තිබෙනවා. ඊයේ දිනේ පුරා පැවති දරුණු සටන්වලින් පසුබයි. යුක්‍රේන ජනපතිවරයාගේ ප්‍රකාශකයෙකු පැවසුවේ සිය හමුදාව මගින් කර්සන් වරාය ආශ්‍රිතව පුද්ගලයින් 250,000කගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි. මේ අතර රුසියාවේ රාජරූපවාහිනී සේවය වන රෂ්‍යා ටුඩේ යුරෝප රටවල විකාශය කිරීම තහනම් කර තිබෙනවා. යුරෝප සංගමයේ විසින් එම තහනම පනව ඇත්තේ යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් වැරදි තොරතුරු වාර්තා කිරීම හේතුවෙන්. යුරෝප කලාපය හරහා විකාශන සංකේත ගමන් නොකිරීම හමුවේ බ්‍රිතාන්‍ය තුළද රෂ්‍යා ටුඩේ සේවය බිඳවැටී තිබෙනවා. මේ අතර යුක්‍රේන වැසියන් මිලියනයක් මේ වන විට අසල් වැසි රටවල් වෙත සංක්‍රමණය වී ඇතැයි එක්සත් ජාතීන් පවසනවා. ඒ රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණයේ අරබා සතියක කාලයක් තුලයි. යුක්‍රේන ආක්‍රමණය අවසන් වන විට පුද්ගලයින් මිලියන 12ක් අසල්වැසි රටවලට සංක්‍රමණය වනු ඇතැයි එක්සත් ජාතීන් පුරෝකථනය කර තිබෙනවා.